මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාටවලින් මතින් ඕනේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියයි නමයි විකුණගෙන කාපු හොරුයි මිනිමරුයි ඔක්කොම ඉන්නවා මේ රටේ. දැනුත් ඒවා කරනවා එච්චරයි. නියම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තියෙන අපි ළඟ. චන්ද්‍රිකා මැතිණිය ඊයේ කරපු ප්‍රකාශය ගැන මට කියන්න දෙයක් නැහැ. නමුත් මට කියන්න තියෙනවා එතුමිය ගැන යමක්. එතුමිය බණ්ඩාරනායක මාතාගේ දියණිය හැටියට එතුමිය බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනවා නම් එතුමිය දූෂණ කටයුතු වලට හවුල් වෙන්න බෑ එතුමියට. නමුත් එතුමිය දූෂණ කටයුතු වලට හවුල් වී තිබෙන බවට සුප්‍රීම උසාවියේ තීන්දුවක් තියෙනවා. ඒකේ එකවිත්තිකාරයෙක් තමයි මේ අර්ජුන මහේන්ද්‍ර. මේ අර්ජුන මහේන්ද්‍ර නෝල්මන් කරන්නේ ඒ කාලේ ඉඳලා. චන්ද්‍රිකා මැතිණිය දුන්නා ජෝන් කීල් සමාගමට ආණ්ඩුවට අයිති මැරයින් සමාගම. වරායේ තෙල් සැපයුම් සමාගම නැවුවට. ඉතා සුළු මිලකට. ඒක උසාවි අවලංගු කරා වංචනික ගනුදෙනුවක් ඇති. ඒ අතර ඉඩමක් වරාය ඇතුලේ අක්කර 6කට වැඩි ඉඩමක් එතුමිය දුන්නා. ඒකට මිලක් නියම වෙලත් නැහැ. ඒකට ඒක නොමිලේ. ඒකත් අර දූෂණයේ කොටසක් හැටියට සැලකුවා. ඊළඟට මේ ජෝන් කීල් සමාගමට දුන්න අර්ජුන මහේන්ද්‍රන් එදා මිනිහා හිටියේ ඉන්වෙස්ට්මන්ට් බෝඩ් එකේ සභාපති හැටියට. ඒකට කියන්නේ ඉන්වෙස්ට්මන්ට් බෝඩ් නේද? මේ මොකද්ද ඒකට කියන්නේ මේ අර්ජුන මණ්ඩලයේ සභාපති එතකොට අර්ජුන මහේන්ද්‍ර. ජෝන් කීල් සමාගමට දුන්නා ඒ මුළු ව්‍යාපාරය වෙනුවෙන් ටැක්ස් හොලිඩේ එකක්. ටැක්ස් හොලිඩේ එකක් කියන්නේ සම්පූර්ණ බදු නිදහසක්. දැන් බදු නිදහසක් දෙන්න පුළුවන් අලුත් ආරම්භ කරන ව්‍යාපාරයකට පමණයි. ඒ අපේ මේ ආයෝජන මණ්ඩලයේ නීති අනුව. දැන් මේක අලුතෙන් පටන් ගත්ත එකක් නෙමෙයි, මේක ආණ්ඩුවේ එකක්. ආණ්ඩුවේ එකක් පුද්ගලික කම්පැනියකට විකිණීමක්. ඒ විකිණීමත් වංචනිකයි කියලා උසාවියේ තීන්දුව කරා. උසාවිය තවත් තීන්දුව කළා ඒ බදු නිදහස දීමත් වංචනිකයි කියලා. ඒ අනුව ඒ බදු නිදහස දීමේ නියෝගය අවලංගු කරා. අවලංගු කළා ජෝන් කීස්ලාට කිව්වා ඒ මුළු මුදල ගෙවන්නේ කියලා ආපහු ආදායම්පත් දෙපාර්තමේන්තුව. එයාට ගෙවන්න උනා. දැන් මේකෙන් පේන්නේ ජෝන් කීල් වගේ ලොකු කොම්පැනි, අර්ජුන මහේන්ද්‍රන් වගේ පුද්ගලයෝ, ආයෝජන මණ්ඩලය, ජනාධිපතිනිය, මේ ඉන්න ඉහළම පෙළේ පුද්ගලයෝ එකතු වෙලා තමයි මේ වංචනික කටයුත්ත කරන්නේ. ඉතින් ඒ උදවිය කොහොමද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ?